බෞද්ධ දර්ශනය කියන වචන වලින් ලැබෙන්නේ බුද්ධ භාවයෙන් කිරණ දැකීමක් කියන තේරුම. බුද්ධ භාවය කියන්නේ පරම පවිත්‍ර සර්ව නිර්දෝෂී චිත්ත ස්වරූපයක්. පරම පවිත්‍රයි නිර්දෝෂී කියලා කියන්නේ රාසින්වත් පවුල් කෙරෙන චිත්ත ස්වරූපයක්. ඒ චිත්ත ස්වරූපයේ පවිත්‍රත්වයට හේතු වෙන්නේ ඒ චිත්ත රූපය ක්ලේශයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදිලා තියෙන එක. කිසිම ක්ලේශයක් බලපෑමකට යටත් නැති චිත්ත ස්වරූපයක්. ඒ විදිහට කියනකොට ඒ චිත්ත ස්වරූපය තමයි අපේ තියෙන ප්‍රකෘති චිත්ත ස්වරූපය. ඒ ප්‍රකෘති ස්වරූපය අර බුදුහාඳුරුව ප්‍රකාශ කළ පබස්සර මිදම් භික්ඛවේ චිත්තං කියන චිත්ත ස්වරූපයට එහා තියෙන චිත්ත ස්වරූපයක්. චිත්ත ස්වරූපයේ මූලිකම ස්වභාවය තමයි දැනෙන ගතිය. රහතන් වහන්සේලා උන්වහන්සේගේ රහත් වීමෙන් පස්සේ රහත් වීම පිළිබඳව අත්දැකීම් සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අනුව පේනවා රහත් වුණත් හිත පවතිනවා. ඒ හිත පවතිනවා කියලා කියන්නේ අපේ අපි තුල පවතින හිත නෙවෙයි, දැනෙන ස්වභාවය පවතිනවා. ඒ දැනෙන ස්වභාවය නතර වෙන්නේ තාවකාලික නිරෝධ සමාපත්තියේදී. ඒකයි නිරෝධ සමාපත්තිය හඳුන්වන්නේ සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය කියලා. සංඥාවන් දැනෙන ගතිය, සංඥාවන් දැනෙන ගතිය තමයි හිතේ තියෙන ප්‍රකෘති ස්වභාවය. දෙගිඩේ රහත් වෙච්ච උත්තමයන්ටත් සංඥාවන් දැනෙන ගතිය තියෙනවා. බුදුපසේ බුදු මහ රහතන් වහන්සේලාට සංඥා දැනෙන ගතිය තියෙනවා. ඒ තාවකාලිකව නතර වෙනවා සංඥා වේදයිත නිරෝධයේදී. වේදයිත කියන්නේ දැන ගැනීම නතර වෙනවා. පරිනිර්වාණයේදී සම්පූර්ණයෙන්ම සංඥා වේදයිතේ නිරුද්ධ වෙනවා. සංඥා තියෙන්නේ අපේ මොලේ තමයි සංඥා ගබඩාව. දෙවිදරාත් උනාත් මොලේ තියෙනවා. පිරුණෙන් පස්සේ ඒ මොලේ මිදිලා පිටරහතන් වහන්සේලාගේ ප්‍රකාශ වලින් කියවෙනවා පිරුණන් පෑවත් ඒ දැනෙන ස්වභාවය තියෙනවා කියලා. නූතන වෛද්‍ය වාර්තාවලින් විශේෂයෙන්ම ක්ලිනිකල් ඩෙත් කියලා යන්නේ සායන මරණ අවස්ථාවලදී යම් රෝගීන්ගේ අත්දැකීම් ගැන කරන ප්‍රකාශ වලින් පේනවා හිතට ශරීරයෙන් වෙන් වෙලා වෙනම ඉන්න පුළුවන්කම තියෙනවා. චිත්ත ස්වරූපයක්. ඒ චිත්ත ස්වරූපය කියන්නේ සත්කම් වලට භාජන අය ඒගොල්ලන්ගේ හදවත් නැවතුනට පස්සේ මොළයේ ක්‍රියාකාරීත්වය නැතිවුණාට පස්සේ ඔය බ්‍රේන් වේව්ස් තෝට් වේව්ස් කියන තරංග නැතිවුණාට පස්සේ වෛද්‍ය විද්‍යාව අනුව තියෙන මල කඳක්. ඒ මලකඳට පණ ගත්තට පස්සේ වෛද්‍ය මාර්ගවලින් ඒ ලෙඩු කියනවලු ඒගොල්ලෝ ඒ මලකඳ සත්කම් කරන හැටි පණ ගන්නන හැටි ඊට උඩින් ඉඳගෙන බලාගෙන හිටියයි කියලා. ඒකට එයින් එක්තරා නිගමනයක් අපිට ඇති කර ගන්න පුළුවන් වෙනවා. ශරීරය කියන්නේ වෙනම ආයතනයක්, හිත කියන්නේ වෙනම ආයතනයක්. හැබැයි
අවස්ථාවලදී යම් දේවල් දැනුණට ඒ හිත හිතන්නේ නැහැ කියන එක තමයි වාර්තාවලින් පැහැදිලි වෙන්නේ. සිතුවිලි පහළ වෙච්ච බවක් කියවෙන්නේ නැහැ, දැනීම පහළ වෙච්ච බවක් පමණක් කියවෙනවා. එතකොට අපේ හිත ඒ වගේ අස්තල් විතරක්ම නෙවෙයි, භාවනා කරන නැත්තන්ගේ අත්දැකීම් වලදී ප්‍රකාශ වෙලා තියෙනවා. ඒත් භාවනා කරනකොට ශරීරයෙන් පිට වෙලා ඒ ශරීරය දිහා බලා ඉන්න පුළුවන්කම ලැබෙනවා කියලා. එහෙනම් බුදුහාඳුරන්ගේ ප්‍රකාශවලදී ත්‍රිපිටකයේ කියනවා තන ගහකින් තන ගොබයක් ගලවා ගන්න එළියට ගන්න වගේ මේ ශරීරයෙන් එළියට ගන්න පුළුවන් කියලා, මනෝමය කාය කියලා කායක්. හිත එළියට ගන්න පුළුවන් කියලා ශරීරයෙන්. ඒ හිත කොයිතරම් දුර පිරිසුදු තියෙනවද පූර්ණ නිගමනයන්ගෙන් නැත්නම් පූර්ව අධ්‍යක්ෂින් වලින් දූෂණය වෙලා තියෙනවද කියන එක වෙනම කාරණාවක්. බුදුහාඳුර කියන්නේ ප්‍රකෘති හිත දූෂණය වෙනවායි කියලා ආගන්තුක උපක්ලේශයකින්. ආගත් පබත්සෙන් මිදම් භික්කවේ චිත්තම් ආගන්තුකේ උපක්ඛලිට උපක්ඛලිටද කියලා. ඒ වෙන රහතන් වහන්සේලාගේ අධ්‍යක්ෂින් කියවෙනවා ඒ භවංග චිත්තය එහා තමා තියෙන භවංග චිත්තෙන් අත්මිදුනාම තමා සර්ව නිර්දෝෂී බුද්ධ චිත්තය, රහත් චිත්තය, නිර්වාණ චිත්ත ස්වරූපය ලැබෙන්නේ කියලා. කේවඩ සූත්‍රයේදී දාදු ප්‍රකාශ කරනවා නිවන එක ලක්ෂණය තමයි විඥානම්. විඥානම් කියන වචනේ තියෙන දැනන ගතිය, නිවනේ තියෙන දැනන ගතිය අනිදර්ශනම් නිදර්ශනයකින් පෙන්වන්න කරන්න බෑ මොකක්ද ඒ දැනන ගතිය කියලා. ඒ දැනන ගතිය තියෙන්නේ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන ගතිය. දෘෂ්ටිගත වෙලා නැති දැනීමක්. අපිට යමක් දැනනකොටම අපේ දෘෂ්ටි කියන මතවාද වල බලපෑම් ඇති වෙනවා. අපේ හිතයි කියන්නේ මතවාද ගබඩාවක්, දෘෂ්ටි ගබඩාවක්, අගති ගබඩාවක්. අගති වලින් පිරීලා ඒ අගති කියන්නේ පූර්ණ නිගමන. චන්දා දෝසා භයා මෝහා කියන අගත් පූර්ණ නිගමන. ඒකට හේතුව අපේ මොළේ පිරීලා තියෙන්නේ පරණ අත්දැකීම් වලින්. ඒ අධ්‍යක්ෂින් මුඩ අපිට ඇති වෙන යම්ම නිගමන. ඒවා සර්ව නිර්දෝෂි නිගමන නෙවෙයි. මොකද අපිට කිසිම දෙයක අපේ ඉන්ද්‍රියකට හෝ හිතට කිසිම දෙයක සැබෑ ස්වරූපය දැනගන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒවා දැනගැනීමේ ශක්තිය සීමා සහිතයි. ඉතින් සීමා සහිත ඉන්ද්‍රියන්ගේ ආධාරයේ උපකාරයේ මාර්ගයේ සීමා සහිත ශක්තියක් තියෙන හිතකින් ඇති කරගන්න කිසිම පූර්ණ නිගමනයක් සර්ව නිර්දෝෂී කියලා කියන්න බෑ. රහතන් වහන්සේලාගේ දර්ශනයේ තියෙන විශේෂත්වය තමයි උන්වහන්සේලා පූර්ණ නිගමනයන්ගෙන් තොර යමධ්‍යා බලනවා. දිට්ඨිං චන දිෂ්ටි කියලා කියන්නේ පූර්ණ නිගමන අනුපගම්ම ඒවට යට වෙන්නේ නැතුව දර්ශනීය සම්පන්නෝ. ඒ බුලුවන් වෙන මොකද කාමේසු විනේය ගේදා. කාමයන්ගෙන් කිරණ ඇලීමෙන් තේසි තුරයි. අපි දුල තියෙන මූලික ලක්ෂණ දෙක තමයි දෘෂ්ටිගත වීමේ කැමැත්ත තියෙනවා කාමෙන් ඇති වෙන, අකමැත්ත තියෙනවා ඒකත් කාමෙන් ඇති වෙන. ලබා ගන්න යමක් තියා ගන්න තියෙන කාමයට කියන කැමැත්ත කියලා, අයින් කර ගන්න දුරු කර ගන්න තියෙන කැමැත්තට කියනවා අකමැත්ත කියලා. ඒ දෙකම එකම කාම ශක්තියේ පැති දෙකක්, කැමැත්ත අකමැත්ත කියන්නේ. දැන් බොහෝ විට අපේ දර්ශනයන් වැරදි වෙන්නේ
අපේ කැමැති අකමැති වලට ඒ දැකීම් යටත් වෙන නිසා සම්බන්ධ වෙන නිසා එයින් තමා අපිට යමක ඇත්ත දකින්න බැරි වෙන්නේ පරම සත්‍ය දැනගන්න පුළුවන් වෙන්නේ නිර්වාණ ශක්ති නිර්වාණය කියන පරම සත්‍යය තියෙන්නේ අපේ සිත තුළමයි විඥාණං කියන දැනගතිය තියෙන්නේ පරම පවිත්‍ර අපේ හිත තුළමයි හැබැයි අපේ හිත විවිධ පූර්ණ නිගමනවලින් කිලුට වෙලා තියෙන ඒ හිතේ විවෘත හිතක් නෙවෙයි විවෘත හිතකින් පිරිසිදු හිතකින් යමධ්‍යා බලන තමා බෞද්ධ භාවනාවක් සකස් වෙලා තියෙන්නේ ඒ බෞද්ධ භාවනාව ඇඳුණු විදර්ශනා භාවනාව කියලා සංස්කෘතයෙන් පායෙන් ඇඳුණු විපස්සනා භාවනාව කියලා විදර්ශනා කියන්නේ අභිදර්ශනයක් උසස් දර්ශනයක් මොකද ඒ උසස් දර්ශනේ පූර්ව නිගමනයන්ගෙන් තොරව යථා ස්වરૂපය දැකීම යමක ඇත්ත ඇති සැටි පිළිගන්න පුළුවන්කම ඒ කියන්නේ යමක් දැනනවා දැනිච්ච දේ ගැන හිතන්නේ නැහැ අපි යමක් ගැන හිතන්නේ ඊට අනුරූප පරණ මතක සටහන් අනුව යමක් හොඳයි කියන්නේ පරණ මතක සටහන් අනුව නරකයි කියන්නේ පරණ මතක සටහන් අනුව ඒ යමක් අපිට ප්‍රිය වෙන්නේ අප්‍රිය වෙන්නේ පරණ මතක සටහන් අනුව ඒ හැකියාවන්ට කියනවා එබඳු හැකියාවන්ට නිවරණ කියලා මොකද ඒවායින් තමයි නිවන වෙහිලා තියෙන්නේ කාමච්ඡන්ද කියන්නේ අපේ හැකියාවක් තියෙනවා අපේ හිතවල පූර්ණකම අනුව පරණ අධ්‍යක්ීම් අනුව යම්ම දේවල් හොඳයි කියලා පිළිගන්න පුළුවන්කම. ඒ වගේම පරණ අධ්‍යක්ීම් අනුව යම්ම දේවල් නරකයි කියලා පිළිගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියන්නේ ව්‍යාපාද නිවරණ කියලා. ඒ වගේම මේ හිතේ තියෙන යම්ම දේවල් පිළිබඳ පරණ අධ්‍යක්ීම් අනුව උදාසීන වෙන ගතිය ඒකට කියනවා තින මිදි නිවරණය කියලා කියනවා. ඒ වුණාට ඒ අපේ පුතග්ජන හිතක තියෙන මූලික ලක්ෂණයක් තමයි අපේ හිත නිතරම උත්සාහ කරන්නේ කාම සම්පත් විඳින්න. ඒකට බුදුහාඳුර පාවිච්චි කරන දෙන තමයි කාම තණ්හා කියලා සැප හොයනවා. අපි හැම දෙයක්ම හිතන්නේ කතා කරන්නේ ක්‍රියා කරන්නේ සැප බලාපොරොත්තු වෙයි. අපි මූලික අරමුණ අපේ හිතේ තියෙන මූලික අරමුණ තමයි සැප අපේක්ෂාව. ඒ සැප අපේක්ෂාව නිසා යම් කිසි දෙයකට අකමැත්තක් ඇති වුණත් ඒක අයින් කළත් තව නිමිත්තක් හොයන්න හිත උඩ පනිනවා තව එකක් තියෙනවා සැප ලබා ගන්න පුළුවන් කියලා. ඒ චිත්ත ස්වරූපයට කියන ඒ හැකියාවට කියන උද්දච්ච කුක්කුච්ච නිවරණය කියලා. ඒ මුඩ පැනලා හිටන් අලුතෙන් සැපක් හෙව්වට ඒ අලුතෙන් ලැබෙන සැප නිමිත්ත ගැන සැකයක් ඇති වෙන එකට කියන විචිකිච්ඡාව කියලා හිටන් මොකද පරණ අධ්‍යක්ීම් වලින් කියනවා සැපයි කියලා බාර ගන්න හැම දෙයක්ම අන්තිමේ දුකට පෙරලනවා ඒක ලෝක ස්වභාවය මොකද සැප කියන එක නිත්‍ය ධර්මයක් නෙවෙයි අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය අවබෝධන ශක්තියට කියනවා ප්‍රඥාව කියලා ඒ අනිත්‍ය දුක්ඛ අනාත්මතාව අවබෝධයෙන් යුතුව විදර්ශනා වඩන නිසා විදර්ශනා භාවනාව ඇඳිනේන ප්‍රඥා භාවනාව කියලා. මේ භාවනාවේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි මේ භාවනා දකින්නවා හැම අපි අත්දකින්නේ භාවනා කරනකොට අපේ චිත්ත ස්වરૂප ඒ චිත්ත ප්‍රතිරූප අපි අත්දකින්නේ. දැන් අපි හුස්ම නිමිති කරගෙන බැලුවත් අපි හිතෙන් දකින්නේ හුස්ම නෙවෙයි. හුස්ම වැටී පිළිබඳව ශරීරයෙන් අපිට දෙන සංඥා අපේ මොළයට ඇවිල්ලා මොළේ නිගමනයක් කරනවා නිගමනයක් කරන මේ හුස්ම ඉහළ යනවා මේ හුස්ම පහළ යනවා කියලා මේ හුස්ම නවතිනවා මෙන්න පටන් ගන්නවා කියලා මෙන්න පිට වෙනවා මෙන්න ඇතුල් වෙනවා කියලා ඒ නිගමන ඇති වෙන්නේ අපේ හිතේ ඒකෙන් තමයි විපස්සනා භාවනාව කියන්නේ කරන්නේ හිතෙන්ම හිත දිහා බැලීම ඒ බැලීම දෘෂ්ටිගත නොවී අගතිගාමී නොවි ඒ කියන්නේ කිසි දෙයකට කැමති වෙන්නේ නැතුව අකමැති වෙන්නේ නැතුව ඒවා යථා ස්වરૂපයේ පිළිගන්න පුළුවන් චිත්ත ස්වરૂපයකින් ඒ කියන්නේ උපේක්ෂා සාගර චිත්ත ස්වરૂපයකින්
බුදුහාඳුරු මහා රාහුල සූත්‍රයේදී කුඩා රාහුල සාමණේර මහන්සියට උපේක්ෂාව විස්තර කරන්නේ ඒ උපේක්ෂායි පටිගිය නෑ කියලා. يعني උපේක්ෂාව වැඩිනකොට පටිගිය පටිගෝ පහියති කියලා කියන පටිගිය නැති වෙනවා. කියන්නේ උපේක්ෂාව කියලා කියන්නේ යමක් එක්ක ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම. යමක් එක්ක ගැටෙන්නේ නැතුව ඉන්න නම් යමක් කියන දේ බාහිර දෙයක් වශයෙන්ම තමන් කියන එක නෑ වෙන කෙනෙක් කියන ඒ ભેදේ නැතුව තියෙන්නේ. එතන මමත්වයේ කියන චිත්ත ස්වરૂපයේ තියෙන්නේ නෑ. යම්කිසි නිමිත්තක් එක්ක ඒකාත්මික වුණාම ඒ නිමිත්ත වෙන කෙනෙක් තමන් වෙන කෙනෙක් කියන හැඟීම නැති වෙන්නේ නෑ. බොහෝ කලාකාරයන් තුළ ඒ කලා නිර්මාණවල සිද්ධ වෙන ඒ ගතිය. ගායකයා ගායනා කරනකොට එතන ගායකෙක් නෑ ගායනියක් තියෙනවා. එයා ගායක ගායනතෙක් ඒකාත්මිකලා ගිලා බෑලා. වාදනය කරනකොට වාදකෙක් නෑ වාදනයක් තියෙනවා. වාදකයා වාදනය තුළ ගිලා බෑලා. වාදකයාට තමන්ව අමතක වෙලා. භාවනාවේදීත් අන්‍යෝගී චිත්ත ස්වරූපෙත් එක තමයි මෛත්‍රී කියන එකේ ලක්ෂණය. එතන පටිගියේ නෑ උපේක්ෂාව තියෙනවා. ඒ උපේක්ෂා කියන සිහිය යමක් එක් ගැටෙන්නේ නැතුව යමක් දැනන ගතිය ඒකාත්මිකව දැනන ගතිය කියන උපේක්ෂා සති පාරිශුද්ධින් කියලා. ඒ උපේක්ෂා සති පාරිශුද්ධිය තමා නිර්වාණය දක්වා දියුණු වෙන හිතේ තියෙන ශක්තිය සිතේ තියෙන බලය. නිවන් දකින මාර්ගය උපේක්ෂා සති පාරිශුද්ධිය. නිවන් දැක්කට පස්සේ හිතේ තියෙන උපේක්ෂා සති පාරිශුද්ධිය. ඒකයි බුදුහාඳුරන්ට මේ රාහුල හාඳුරුව මගේ පුතායි කියන විශේෂ ආදරයක්වත් මේ දෙවිදත්තුන් වහන්සේ මගේ පරම හතුරෙක් කියන විශාල හතුරුකමක් ද්වේෂයක්වත් ඇති වෙන්නේ නැහැ උන්වහන්සේගේ තුල. උන්වහන්සේ අලගත් දූපම සූත්‍රයේ පැහැදිලිව කියනවා මම බුදුනාට පස්සේ නොයකය ගෙන් මට කීර්ති ප්‍රශංසාදී ලැබෙනවා. ලාභ සත්කාර ලැබෙනවා. අපෝපකාර ලැබෙනවා. ඒක නිසා මගේ හිතේ විශේෂ සතුටක් ප්‍රීතියක් ඇති වෙන්නේ නැහැ. ආනන්දෝ නහෝති කියලා ඊට පාලි ඊට පාවිච්චි කරන පාලි වචන. ආනන්දයක් සතුටක් ඇති වෙන්නේ නැහැ. සමහර අය මට නින්දා පාස කරනවා, පරිභව කරනවා, ආකෘත පරිභව කරනවා, මාව හෙලා දකිනවා. මගේ හිතේ අසතුටක් ඇති වෙන්නේ නැහැ. ඒවට විරුද්ධතාවයක් මගේ හිතේ ඇති වෙන්නේ නැහැ. පටිගෝ නහෝති කියලා බුදුහාඳුන පාවිච්චි කරන වචන. අන්න ඒක තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේ සම්පූර්ණව කියන බුද්ධ චිත්ත ස්වරූපයේ තියෙන ලක්ෂණය. ඒ ස්වරූපය තමයි බුද්ධ ස්වරූපයට කලින් අපි විසින් ප්‍රගුණ කළ යුත්තේ. ඒකයි බුදුහාඳුරු බාහි සූත්‍රය වහම බරහන්සේ පුලුවන්ද කෙටියෙන් ඔය නිවන් දකින ආකාරය ඔය වහන්සේ පත්වෙච්ච ශාන්ත තත්ත්වයට පත්වෙන ආකාරය මට කියා දෙන්න. උන්වහන්සේ මහා කරුණාවෙන් කිව්වා තස්මාතිය බාහිතය දිට්ඨේ දිට්ඨමත්තම් බාහිසති සුතේ සුතමත්තම් බාහිසති මුතේ මුතමත්තම් භවිෂති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිෂති කියලා. යමක් දැක්කාම දැක්ක බව දැනගන්න. දනිනවා සංඥා වේදයිත. දර්ශනය ඒක ඇතිවෙච්ච සංඥාව ඉතර දැනනවා. මේ සංඥාව කියලා කියන්නේ යමක ඡායාව ඇහැට වැටුනාම ඇහෙන් සිග්නල් එකක් දෙනවා මොළේට මෙන්න මෙහෙම ඡායාවක් ඇහැ තියෙනවා කියලා. ඒ මොළේ තියෙන පරග මස සටහන් අනුව ඒ සිග්නල් එක අඳුර ගන්නවා. ඔකට කියන්නේ දැන අඳුන ගන්නවා කියලා. ඇහ දැන ගන්නවා මොලේ අඳුන ගන්නවා. ඇහ විතරක් නෙවෙයි කන වුණත් ඒ විදිහට නිමිත්ත සද්දයක් දැනුන ගාම ඒ සිග්නල් එක මොලේට යවලා මේ කවුද මේ මොකද්ද මේ සද්දේ කියලා අඳුර ගන්නවා. ඒකටද සංඥා. ඒ සංඥාවන් අඳුනා ගැනීමේ ශක්තිය රහත් වුණත් බුදු වුණත් පසේ බුදු වුණත් තියෙනවා. ඒකයි බුදුහාඳුරන්ට රාහුල හාඳුර අඳුර ගන්න පුළුවන්,
संसारे दिगटम गमन कर चित्त स्वरूप यटि हित एक हितन हिताग्नवे दनन हिता एक अर्हत महासिमेंगिलचित अनागामी तत्व पत्व अर्हत मार्गे गमकोट अर्हत पलट पत्वन ये भवांगचित विश्वलागा निर्वाण धर्म वासी एक भूम प्रभासर है भूम प्रसन्न है भूम प्रोटीनता हैट रेटी मक तीन मे तीन निर्वाण आके अभिदर्शन विदर्शन सति संपजान्य सीएं नोनिंग एदिहा बला इन दे भावांग चित्ती तीन ये सपदायक स्वरूप अडवीम सिद्धवेनो एम विनोना ये संकृत धर्म्यक असंकृत धर्म्यक नवे निर्वाण किया असंकृत धर्म्य एक लक्षण असंख धर्म विग्रह कर उत्पाद नृपन्या अतिम सिद्धवेनि ने इपदीम वायो नृपन्या विनाशिनि ने अरे भवांग चित्ते सफस्वरूप हिमिंग अडवेलाने तीतस्थ अन्न तत्व न्याय तीन तत्व विन तत्व फिरलिन्नेता तीक्षण भवांग चित्तिया बला तम मे भवांग चित्ते अविद्याव ये अविद्याव तम मे विश्वलागिन विद्यावशिटी कीन का अबोधु नाम हे अविद्याव हेम दुर्विना विदर्शनाव की दर्शन तीन विशेष लक्षण निबंधकीम संधा करण दुधवादुरु पैदल कलने निबंधकीम तीन दर्शन अभिदर्शन विदर्शनाव दकीन को दकीन मनोवाद अभी तीन हित तीन किलेश किलेश अयम नाट पास्त पेन निक्लेश स्वरूपया बुधवाद बुद्धाचर पत्ति मुनिम पालवन ये दर्शन चक्को बुद्धपादिकल के ये दर्शन अंतर्जा पालवीमट बुब्बेश अन्नुसुतीस धम्मेश चक्को बुद्धपादि कवत्तावक तापुन धर्म्या दकीन एह पहालवना दर्शन पहालवना की ये कवदात आपन धर्मे तीन विशेष लक्षण तम एक सनातन धर्म एक विग्रहकराने निब्बान सूत्र वेदी अजाता एक इपदीन दिया निवे अभूतां सिद्धेन दिया निवे इति अकतां अभिषेक करगान दिया निवे असंकता ये हिते सकाशन दिया तीन स्वरूप सकाशन अलु स्वरूप एक तमा हिते तीन प्रकृति में पहाल मट्टम एक मे मोहते अपतुल तीन मुकद एक सनातन धर्म एक हेमतन में अभी गाव तीन मीमरुत्ल तेक तीन तापसेक तीन भावना कन्नकोड़ा तेग तीन रु सर्वा कन्नकोड़ा तेग तीन अब अभी धन ये धन मुखाद अपे हिते ए तीन परम पवित्र
අජරාමර නිර්වාණ ධර්මය කෙලේශයන්ගෙන් වෙයිලා ආගන්තුක උපක්ලීසේ උපක්ලීටෝ කියලා පිට වෙනවා. අපේ ප්‍රകൃතියද නොකිලි හිටක් මොකද මනුස්සත්වයක් ලබන්නේ ධර්මයේ කියවෙනවා. ත්‍රිහිතක ප්‍රතිසන්දික කුසල කර්මයක් තියෙන්න ඕන. ඒක දීර්ඝ කියන්නේ අලෝභ අදෝස අමෝහ හිතකින් කරපු පින්කමක් ආනිසස්සයක් වශයෙන් මනුස්සාත්මයක් ලබන්න පුළුවන්. ඒ වෙන හැම මිනිස්සෙත් තුළම අලෝභ අදෝස අමෝහ භවාංග චිත්ත ස්වරූපයේ තියෙනවා. ඒ භවාංග සුත්‍රයේ කිල්ටු වෙලා තමා මිනිමරුවෝ හොරු මංකලකාරයෝ අපරාධකාරයෝ බිහි වෙන්නේ. ඒ ඇත්තන් තුළත් කවදා හරි බුදු වෙන්නව පසේ බුදු වෙන්නව රහත් වෙන්න පුළුවන් ධර්ම ශක්තිය තියෙනවා. ඒ ධර්ම ශක්තිය ලබා ගන්න එක මාර්ගයේ වශයෙන් බුදුහාඳුන මහා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කළේ සති සම්පජාඤ්ඤය සිහිනුවණෙන් ඉඳීම. සති සතිපට්ඨාන කියන්නේ සතිය කියන්නේ සිහිය, පට්ඨාන කියන්නේ පිහිටුවාගෙන ඉඳීම. කියන්නේ සිහියෙන් ඉඳීම. සිහියෙන් ඉන්නකොට ඉන්නෝනේ දිට්ඨින් චල්පගම සීලව. දිට්ඨි දිට්ඨමත්තම් බයිත්‍රි කියලා බාහිතව දෙන කිව්වේ දැක්කාම දැක්ක බව දැනගන්න ඒ ගැන හිතන්න එපා. ඇහුණාම ස්තුතිය සුදමත්තම් බයිත්‍රි ඇහුණාම ඇවිච්ච බව දැනගන්න ඒ ගැන හිතන්න යන්න එපා. මුතේ මුතමත්තම් බයිත්‍රි දිවට නෑට යමක් දැනුණාමත් සමට යමක් දැනුණාමත් ස්පර්ශයෙන් දැනිච්ච බව දැනිමින් ඉන්නේ ඒ වගේ හිතන්න යන්න එපා. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තම් භවිතති උනාරේ මතක් වුණාම චිත්ත සූරපක් හිතට ආවමත් හිතට දැනුණාමත් දැනිච්ච බව දැනිමින් ඉන්න. හිතන්නේ අපි ඒ පිළිබඳ කැමැත්තක් හෝ අකමැත්තක් හෝ මුලාවක් හෝ ඇති වුණාම මුලාවෙන් අත් මිදින්න තියෙනවා. කැමැත්තට කියන්නේ රාගය, අකමැත්තට කියන්නේ දෝෂය, මුලාවට කියන්නේ මෝහය. අපේ සිතුවිලි පහළ වෙන්නේ රාග දෝෂ මෝහ පදනම් කරගෙන. රහත් වීමෙන් සිදුවෙන්නේ මොකද්ද? රාග දෝෂ මෝහ දුරු වීම. ඒකයි රහත් ස්වરૂපයේ විග්‍රහ කරන්නේ විත රාගී, විත දෝෂී, විත මෝහි කියලා. විත රාගී කියන්නේ කැමැත්තක් නැති දෙයකට. විත දෝෂී කියන්නේ කිසි දෙයකට අකමැත්තක් නැහැ. ඒ වෙහැටි එහෙමයි කියලා පිළිගන්න පුළුවන්කම ලැබෙනවා. යථාභූත ඥාන දර්ශන. විත මොහි කියන්නේ කිසි දෙයකින් මුලා වෙන්නේ නැහැ. අපි ජීවිතයේ හැම දෙයක් කරලා පස්සේ පසුතැවෙන්නේ බොහෝ දේවල් වලට මුලා වෙලා. කසාද බැන්දෑ බොහොම ආදරෙන් රණ්ඩු සරවල් කියලා දික් කසාද වෙන්නේ තමන්ගේ මුලාව අවබෝධ වුණාට පස්සේ. අපි බොහොම ආසාවෙන් ලබාගත් දේවල් පස්සේ කාලෙක අපිට එපා වෙන්නේ අපි ඒවා ලබාගෙන තියෙන මුලාවටපත් වෙලා. අපි ලැබෙන කිසිම දෙයකින් අපි ලබා ගන්න කිසිම දෙයකින් අපිට සදාකාලික සපක් ලබන්න බෑ. තාවකාලික සැනසෙල්ලක් විතරයි අපිට ලැබෙන්නේ. ගමම් බිම ගන්න කාර් එකක් ඕනයි කියලා ආසාවෙන් ඉන්නකොට ලෝභකමෙන් ඉන්නකොට කාර් එකක් ලබා ගන්න පුළුවන් වෙච්ච වෙලාවේදී හිතේ ලොකු සැනසෙල්ලක් ලැබෙනවා. මොකද අර ලෝභයෙන් ඇති වෙච්ච අසහනේ නැති වෙලා සහනයක් ලැබෙනවා. එකට ඒ ලාභේ නිසා නෙවෙයි අපේ හිතේ සතුටක් ඇති වෙන්නේ. අර ලෝභය කියන අසහනය හිතෙන් දුරවීමෙන් ඇති වෙන සහනය. ඒකත් තාවකාලිකයි. මොකද හැම ධර්මයක්ම හිතේ පහළ ලෝභය හැම වෙලාවෙම තියෙන්නෙත් නෑ. ද්වේෂය හැම වෙලාවෙම තියෙන්නෙත් නෑ. අලෝභය අදෝෂය හැම වෙලාවෙම තියෙන්නෙත් නෑ. මෝහය හැම වෙලාවෙම තියෙන්නෙත් නෑ. හිතේ පහළ වෙන හැම චිත්ත ස්වරූපයක්ම ඇති වෙච්ච එකම නැති වෙන වරි කියන ෂණ බංගුරයි කියලා. ඔය අවබෝධය තමයි රහත් මාර්ගයේ මුල් පියවර වෙන සෝවාන් ඵලයේදී සිද්ධ වෙන්නේ. ඒකයි බුදුහාඳුනේ පළවෙනි ධර්ම දේශනාව අහලා සෝවාන් වෙච්ච අඤ්ඤා කොණ්ඩඤ්ඤ තාපසයන් සම්බන්ධ බුදුහාඳුනේ කිව්වේ ඒ තාපසයන් තුළ ධම්ම චක්කුම් උදපාදී ධම්ම දකින හැ පහළ වුණා. යංකින්ජ සමදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මති. ඇති වෙන හැම ධර්ම ස්වරූපයක්ම චිත්ත ස්වරූපයක්ම නැති වෙනවා කියන එක අවබෝධය. එතකොට කිසිම චිත්ත ස්වරූපයකට කැමති වෙන්නේ නැත්නම් අකමැති වෙන්නේ නැහැ. නිබ්බේධ සූත්‍රයේදී කියන්නේ
रागे किला कियान्ने संकप्प रागो पुरिसस्स कामो किला कामे किला कियान्ने संकल्पयट ऐलीम अपि ऐलेन्ने अपि गटेन्ने अपि हिते तियेन संकल्पेक एवत् एक गटेन्ने अपि पूर्ण निगमन अनुव एव होंदयि एव नरकयि किला अपि पिलिगन्न आकार निसा එනිසා තමා බුදුහාඳුරු කියන නිවන් දකින්න නම් අපිට දැනෙන දැනෙන හැම දෙයක්ම ඇහැට කනට නහයට දිවට ශරීරයට මනසට දැනෙන හැම දෙයක් දියාම බලන්න දනිමින් ඉන්න බලන්න කියලා කියන්නේ දෙයින්ච බව දනිමින් ඉන්න ඒව ගැන හිතන්න යන්න එපා කියලා. සිටිවිලින් තොරව තමා නිවන් දැකීම කියලා කියන්නේ ඒකයි බුදුහාඳුරු दुख विचरे के दुख सत्य विचरी में दी पालवे धर्म देश धर्म चक पावतन सूत्रे दी प्रकाश पत्कले संकीर्तन पंच पादान कंदा भी दुख किटी की दुख के लिए पंच पादान कंदे उपादान स्कंदे की हेम हिताक में हेतुन्नी स्कंद पाकि गोडवा पाके रूप के रूप ने जब किसी इंद्रिया उत्तेजने भी मैं ईटा दाल निमित्त कि रूप नमी एंगतिन बिंदने वेदना ये वेदना विंदने निमित्त लभिच भाव मोल दंडला मोल अंदुनागे नियम टेकिनवा संज्ञा के ये अंदुनागतर पास ये निमित्त पील बंदव विविध स्थिति पालक संकार के ये संकार कुशला कुशल शक्तिया जनित පරිසන්දි විඥානය දක්වා ගමන් කරන විඥාන ස්රෝතේ තැන්පත් වීමට කියන විඥාන කියලා. මෙතන අපි සිටිවිලි කුසලාභි සංකාර පුඤ්ඤාභි සංකාර පුඤ්ඤාභි සංකාර ආනිජම සංකාරය අසු විග්‍රහ කරලා තියෙනවා. පින්පවසේ. ඒවේ ශක්තිය ඒ සිටිවිලි පහළ නම් සිත් අපි අඳුර ගන්නවා. ඒ අඳුර ගන්න සිත් අපේ හිතේ තැන්පත් වෙනවා. මතක තටන් අපේ හිත් තැන්පත් වෙනවා. එහෙම තැන්පත් වීමක් රහතන් වහන්සේලාගේ සිත්වල සිදුවෙන්නේ නැහැලු කර්ම ශක්තිය සත්‍යත්වයේ කියලා ධර්මයේ සඳහන් වෙනවා රහතන් වහන්සේලාගේ අධ්‍යක්ෂින් වලින් සඳහන් වෙනවා අපි පරණ කුසලාකුද කර්ම ශක්තියින්ගේ අනුව නව සිතිවිලි පාර කරමින් තව තවත් කුසලා කර්ම රැස් කර ගන්නවා එයින් අත්මිදින්න ඒ කර්ම රැස් කිරීමෙන් මිදින චර්ත්‍යයකට පත් වෙන්නේ නම් ඉස්තෙල්ලම සිද්ධ වෙන මමත් වෙන තියෙනවනේ සක්කාය දිට්ඨිය තියෙන සෝවාන් වීමේදී ඒ මමේ මාගේ කියන හැඟීම නැතුණා මට ඕනේ මට එපා මං කැමතියි මං අකමැතියි කියන චිත්තසුරි පහළ වෙන්නේ අන්න එතකොට අකුසල් පහළ වෙන්නේ ඒකයි සෝවාන් වෙච්ච උත්තමිය සතර පහ ගත වෙන්නේ නැහැ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ ඔව් ඒත් ඒ විදිහට බුදුත් කරන්නේ නැතේ බවන් අට්ටමං ආදියන්ති आत्मा अटकटे अन्न कलेगुल निबंधकिन चचा विचारणा बब्बो का चढ़ दिव्य किरण सुभाग किरण दीवरा किरण ऐसा विदर्शन भावना वेदी सिद्धवे चचा विचारणा बब्बो का षडेन्द्रिया धरण दीवा धनमी एवट कमति अकमति नती मगारी नतु अवधानी अवधानी दीपित सती कल के सती संपजा सीनूनी मे शरीर हम क्रियाकारी सुभाग्य सिद्धेनो एवं कवधन नतीनो जाति धरा मरण हेम संघ धर्म हलो